අයිබන් දරුවනේ අද ඔයාලා Science A+ channel එක හරහා එකතු වෙලා ඉන්නේ Smart Study series එකේ 3 වෙනි episode එකත් එක්ක. අපි මේ episode එකෙන් කතා කරන්නේ කොහොමද ඔයාලා රූප සටහන් ඇසුරෙන් පාඩමක් මතක තියාගන්නේ කියලා. ඉතින් ඔයාලට මතක ඇති මීට කලින් වීඩියෝ එකේදී අපි කතා කළා පාඩමක් කොහොමද මතක හිටින විදිහට පාඩම් කරන්න කියලා. එතනදී අපි කිව්වේ කොටස් විදිහට පාඩමක් පාඩම් කරන ආකාරය. මෙතනදී අපි නම් කතා කරනවා පාඩමක් මතක හිටින්න රූප සටහන් ඇසුරු කරන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් දරුවන්ට රූප සටහනක් ආශ්‍රයෙන් පාඩම් කරුවම මතක හිටිනවා කියලා අපි දන්නවා. නෝට් එකක් කියවනාට වඩා රූපයක් විදිහට මතක තියාගත්තාම පාඩම් කරන්න ලේසියි කියලා ගොඩක් අය කියනවා. ඒ ඇයිද ගොඩක් වැදගත් මේ වීඩියෝ එක මොන වගේ රූප සටහන්ද අපි පාඩම් කරන්න පාවිච්චි කරන්න ඕන කියලා. මුලින්ම මම පොඩි ඇක්ටිවිටි එකක් ඔයාලට දෙනවා. ඔයාලට මෙතන පෙන්වලා තියෙනවා නිර්වචනයක්. මේ ප්‍රභා සංශ්ලේෂණයට අදාළ නිර්වචනය. ඔයාලා මේ විදිහට වාක්‍යයක් ආකාරයෙන් මේ නිර්වචනය මතක තියාගන්න පොඩ්ඩක් try කරන්න. හරි. දැන් ඔයාලට මේ නිර්වචනය පොඩි ප්‍රමාණයක් මතක ඇති. හැබැයි ඔයාලට ටිකක් මතක් කරගන්න අමාරු වෙනවා. දැන් අපි මේ නිර්වචනයේම රූප සටහනකින් බලමු කොහොමද මතක තියාගන්නේ කියලා. ඔයාලට මෙතන පෙන්නලා තියෙනවා රූපයක් විදිහට මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. හොඳට මේ රූප සටහන බලන්න. දැන් ඔයාලට පේනවා මේ නිර්වචනයේ තිබ්බ දේවල්ම මේ රූපේ පේන්න තියෙනවා. එහෙනම් දැන් ඔයාලට අර වාක්‍ය වගේම මේ රූප සටහනේ මේ නිර්වචනය මතක තියාගන්න පුළුවන්. ඉතින් මම මේ ඔයාලට පෙන්වන්නේ පොඩි උදාහරණයක්. මේ විදිහට ගොඩාක් දේවල් අපිට විද්‍යාවෙන් පාඩම් කරන්න තියෙනවා. හැබැයි ඒවා වාක්‍යයකින් පාඩම් කරනවට වඩා රූපයකින් පාඩම් කරුවම ඔයාලට ගොඩක් අර මතක තියාගන්න පුළුවන්. අපි දැන් බලමු මොන වගේ රූපද අපිට මේ පාඩම් කරද්දී භාවිත කරන්න පුළුවන් කියලා. පළවෙනි රූප සටහන් වර්ගය තමයි මයින්ඩ් මැප්. මයින්ඩ් මැප් එකක් කියන්නේ මොකද්ද? ඔයාලට ඔයාලගේ ප්‍රධාන පාඩමක් අරගෙන ඒ මුළු පාඩමේම තියෙන මාතෘකා ටික අරගෙන කොටස් විදියට කඩලා මැප් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන පෙන්නලා තියෙනවා මයින්ඩ් මැප් එකක් හදාගන්න විදිය. අපි ආහාර ජීර්ණ පද්ධතියට අදාළ මයින්ඩ් මැප් එකක් තමයි ඔයාලට පෙන්වලා තියෙන්නේ. මේක 11 වසරට අදාළ මයින්ඩ් මැප් එකක්. අපි කෙටි සටහන් පාඩමේදී ඕගොල්ලන්ට මේක පෙන්වුවා. ඉතින් ඊට පහළ පන්තිවල ඉන්න දරුවෝ මීට වඩා අඩුවෙන් කරුණු දාලා මේ විදිහට මයින්ඩ් මැප් එකක් හදාගන්න try කරන්න ඕන. මෙතන ඔයාලට පෙන්වලා තියෙනවා ආමාශයට අදාළ මයින්ඩ් මැප් එක. මේ විදිහට මුළු පාඩමක්, ඒ කියන්නේ අමාරුවෙන් පාඩම් කරන්න තියෙන පාඩමක් ඔයාලා කොටස් විදිහට කඩාගෙන මයින්ඩ් මැප් එකක් ආකාරයට ලියාගත්තාම ඒක ඔයාලට කෙටි සටහනක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට විභාගේ ලං වුණාම හරිම සරලයි. ලොකු නෝට්ස් පාඩම් කරන්න ඕනේ නැහැ. මේක ඔයගොල්ලෝ අතට ගත්තාම ඔයාලට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව පාඩම් කරන්න පුළුවන්. දැන් අපි බලමු දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. ඒ තමයි පික්චර්ස් විදිහට ඔයාලට මතක තියාගන්න පුළුවන් සමහර පාඩම්. උදාහරණයක් විදිහට ඔයාලට පෙන්නලා තියෙනවා මිනිසාගේ අන්තරාසර්ග පද්ධතිය. ඉතින් මේ විදිහට රූප ටිකක් ඇඳලා අපිට මේ පද්ධතියේ තියෙන කොටස් ටික මතක තියාගන්න පුළුවන්. ඒ වගේම රුධිර නාල අතර වෙනස්කම් ඔයාලට මේ රූප සටහනේ පෙන්නලා තියෙනවා. ඉතින් මේ නාලවල ලක්ෂණ ඔයාලට මේ රූපෙම මතක තියාගන්න පුළුවන්. මේ විදිහට රූප සටහන් පාවිච්චි කරුවොත් ඔයාලට ගොඩාක් කරුණු රූපයකින් මතක තියාගන්න පුළුවන් වෙනවා. අපි යන් දැන් තුන්වෙනි කරුණට. අපි කොහොමද ඩයග්‍රෑම් එකක් පාඩමක් පාඩම් කරන්න පාවිච්චි කරන්නේ කියලා. ඩයග්‍රෑම් එකක් කියන්නේ ඔයාලගේ පාඩමට අදාළව ඔයාලා හදාගන්න සටහනක්. ඉතින් ඔයාලට මෙතන පෙන්නලා තියෙනවා අපි හදපු ඩයග්‍රෑම් එකක්. මෙතනදී ඔයාලා රූප සටහන්, ඊතල, ඒ වගේම වචන යොදාගෙන
සටහනක් හදාගෙන තියෙනවා. ඉතින් අපි වාක්‍ය විදිහට නෝට් එකක් පාඩම් කරනවට වඩා මේ සටහන දැක්කම අපිට ඒ කොටස මතක තියාගන්න පුළුවන් වෙනවා. මෙතන ඔයාලට පෙන්වලා තියෙන්නේ හෘදයෙන් දේහයට රුධිර සපේන ආකාරය. ඉතින් මේ රූප විදිහට වචන විදිහට නම් කරලා අපිට මේ ඩයග්‍රෑම් එක හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පෙන්වලා තියෙනවා රුධිරයේ ඇති දේවල් වර්ග කරලා තියෙන ආකාරය. මේ විදිහට ඔයාලා ඩයග්‍රෑම් එකක් පාවිච්චි කළොත් අපිට ලොකු කොටසක් පොඩි ඉඩ ප්‍රමාණයකදී අඩු කාලයකින් පාඩම් කරන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි බලමු හතරවෙනි කරුණ. ඒ තමයි ෆ්ලෝ චාර්ට්. අපිට පුළුවන් අපේ පාඩමක තියෙන මොකක් හරි ක්‍රියාවලියක් ෆ්ලෝ චාර්ට් එකක් නැත්තම් ගැලීම් සටහනක් පාවිච්චි කරලා මතක තියාගන්න. ඉතින් මෙතන ඔයාලට පෙන්වලා තියෙනවා මුත්‍ර බැහැර කිරීමේ ක්‍රියාවලිය ගැලීම් සටහනකින්. ඔයාලට සමහර පාඩම් වලදී ක්‍රියාවලියක් මතක තියාගන්න ඕන නම් ඒකේ තියෙන ගොඩක් ස්ටෙප්ස් අපිට වචන අඩු කරලා මේ විදිහට ගැලීම් සටහනක් ආකාරයෙන් හදාගන්න පුළුවන්. එතනදී ඔයාලට ලොකු නෝට් එකක් පාඩම් කරනවට වඩා හරිම පහසු වෙයි මේ ගැලීම් සටහන පාඩම් කරද්දී. පස්වෙනි කරුණ තමයි වගු භාවිතය. සමහර පාඩම් වලදී වෙනස්කම් මතක තියාගන්න හොඳම ක්‍රමය තමයි වගු භාවිතය. මෙතන උදාහරණයක් විදිහට පෙන්නලා තියෙනවා ශාක සහ සතුන් අතර වෙනස. මේ විදිහට වගුවකින් අපි මේ වෙනස්කම් එකිනෙකට වෙන් කරලා සටහනක් හදාගත්තොත් ඔයාලට ලේසි මේක පහසුවෙන් මතක තියාගන්න. ඒ වගේම දමනියක ශිරාවක තියෙන වෙනස්කම් මේ වගුවෙන් පෙන්නලා තියෙනවා අපි. ඔයාලට මේ වගුවත් වැදගත් වෙයි. මේ දෙක අතර වෙනස මතක තියාගන්න. මේ විදිහට අපි පාඩම් කරද්දී භාවිතා කරන්න ඕන රූප සටහන් වර්ග පහක් කතා කරා. එහෙනම් අපි පොඩි උදාහරණයක් බලමු කොහොමද මේ රූප සටහනකින් පාඩම මතක තියාගන්නේ කියලා. මෙතන ඔයාලට විසරණේ කියන සංසිද්ධියේ නිර්වචනය දීලා තියෙනවා. හොඳට මේ නිර්වචනය බලන්න. දැන් මම මේක ඩයග්‍රෑම් එකකින් ඔයාලට පෙන්වලා තියෙනවා. මෙතන පේනවා අංශු සාන්ද්‍රණයේ අඩු ස්ථානය, අංශු සාන්ද්‍රණයේ වැඩි ස්ථානය. දැන් අපි විසරණය වෙන ආකාරය පෙන්නනවා අංශු සාන්ද්‍රණයේ වැඩි ස්ථානයේ ඉඳන් අඩු ස්ථානයට ගමන් කරනවා කියලා මේ ඊතල වලින්. දැන් ඔයාලට මේ ඩයග්‍රෑම් එක දැක්කහම මේකේ තේරුම හොඳට මතක තියාගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි බලමු ආශෘතියේ නිර්වචනය. ඔයාලට මේ නිර්වචනය දැක්කම මේ වාක්‍ය එක දිගට මතක තියාගන්න අමාරු නම් අපි මේ විදිහට ඩයග්‍රෑම් එකක් හදාගන්නවා. මෙතන ජලාංශු සාන්ද්‍රණයේ වැඩි ස්ථානය පෙන්වලා තියෙනවා. ජලාංශු සාන්ද්‍රණයේ අඩු ස්ථානය පෙන්වලා තියෙනවා. හැබැයි මේ ජලාංශු සාන්ද්‍රණයේ වැඩි ස්ථානය ඉඳන් අඩු ස්ථානයට අර්ධපාරගමන පටලයක් ඔස්සේ තමයි අංශු ගමන් කරන්නේ. එහෙනම් මේ ඩයග්‍රෑම් එකෙන් ඒක පැහැදිලිව පෙන්වලා තියෙනවා. ඔයාලට මේක රූප සටහනක් නැතුව නිර්වචනය මතක තියාගන්නට වඩා මේ විදිහට ඩයග්‍රෑම් එකක් පාවිච්චි කරලා මතක තියාගන්න පුළුවන් කියලා දැන් දැනෙනවා නේද? ඉතින් මේ විදිහට පාඩම් කරන විදිය අපි කරුණු කොටකින් කිව්වට වැඩක් නැහැ. ඔයාලා ඒක පාවිච්චි කරන්න දැනගන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි මේ විදිහට ප්‍රැක්ටිකලි මේව පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්නේ. ඉතින් ගොඩක් මනෝවිද්‍යාඥයෝ හොයාගෙන තියෙන දෙයක් තමයි කෙනෙක්ට ලොකු වාක්‍ය ගොඩක් කියවලා මතක තියාගන්නට වඩා දෙයක් ඇහින් දැකලා ඒක රූප සටහනක් විදිහට මතක තියාගන්න පුළුවන් හැකියාව වැඩි කියන එක. එහෙනම් ඔයාලා මේ ඉගෙන ගන්න කාලය තුල ඕගොල්ලන්ට තියෙන පාඩම් හරිම පහසුවෙන් සරලව විභාගය වෙනකම් මතක තියාගන්න ක්‍රමයක් නේ ඔයාලා හොයන්නේ. එහෙනම් මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරලා බලන්න. ඔයාලට අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න පුළුවන් වෙයි. දිගටම සයන්ස් A+ channel එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ඒ එපිසෝඩ් එකේදී අපි කතා කරන්නේ ඔයාලගේ මේ නිදිමත කොහොමද නැති කරගෙන පාඩම් කරන්න කියලා. හැමෝටම සුබ දවසක්.